හල්තොතයෝ අපේ මහත්තයෝ මං හිතුවා උඹ ඒකටත් හරි 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 කියන්නේ. වෙත් මුණු හදන එක ආවද? ආවා ආවා. ඇවිත් අපේ මහත්තයා එනකන් ගොඩක් වෙලා බලාගෙනත් හිටියා. මං දැන් එන ගමන් බැංකුවට ගියා. උඹ දන්නවනේ බං ඉතින් එතනට ගියාම තියෙන තත්ත්වය. හොඳතෝම පදක් ඕන. පදන එක වැතිදාක ඇදුන හින්දා මේ බං අඟුත් එකක් හදන්න ඕනේ. අපත ආදේ තල්ලි. එවි 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 එවි. මහත්තයෝ ඉතුරු සල්ලි ගන්න. ඕන් ආයේ එනවා කිව්වා. ඒක අපව එනවයි කිව්වද? ඉතින් ඔබ කිව්වේ නැද්ද මේක බලවැදී කියලා? මේ මූණ බලවැදීනේ බං. මේ මූණ බලවැදී වුණාම අපේ ගුරුන්නාන්තේලාට මේක බැඳගෙන නටන්න අමාරු වෙන්නේ. එතකොට නටන්නේ අදුවෙන්. ඒකට මිනිත්තු කැමති නෑ. එතකොට මිනිත්තු අපිට ගෙවන්නේ අඩුවෙන්. හල්තොතයෝ ඒක අපේ තොයිල් කොම්පැනියට හොඳ නෑනේ බං. ගණදෙනුව ගන්න නම් වැඩියෙන් බෙරේ ගහලා වැඩි වැඩි නටන්න ඕනේ. හල්තොතයෝ අපි කියමු මූණ බලවැදී කියලා පොතොන්දු වෙච්ච ගාන ගෙවන්න බෑ. අපි අදුවෙන් ගානක් ගෙවන්නම් කියලා. මේ ලී අමු ඇති. ඔබ කොහොමද බං මේක අමුයි කියලා කියන්නේ? ඒකනේ බලවැඩි. මේ වේලෙනකොට බර අඩුවෙන්. හරි 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 හරි. මහත්තයෝ අද රැහැටින් තොයිලිදී අපි මේක නටවලා බලමු. මේක නටවන්නේ කොහොමද බං? අද රැහැට නටන එකකට මේක බැඳලා ඌව නටවලා බලමු. හරි හරි හරි. මේක පොඩ්ඩක් බලපන්. බරද කියලා බලන්න පොඩ්ඩක්. බරද බලන්න. ඒකද මහත්තයා? බරද කියලා. හොඳ පදයක් අල්ල බං. හොඳ පදයක් අල්ල බං. හරි. මේ මොකද බොලේ මේ? ඕ හෙලදේ බොස් මහත්තයා. අපේ මුදලාලි මහත්තයා. ඔව් ඔව්. මේ අපේ උරුත්ත මහත්මයාද? මොකද අපේ මේ මූණ බැඳගෙන? තොයිලයක් තියෙනවා නටන්න. ඒකට අලුත් මූණක් හැදුවා. මූණ හරිද බර වැඩිද කියලා බලන්න අපි පොඩි අදියක් ඇල්ලුවා. එතකොට මේ ගුරුන්නාන්සිල කට්ටිය ලෑස්ති වෙන්නේ තොයිලෙ මෙහෙද? තොයිලෙ මෙහෙ නටන්නේ නෑ. තොයිලෙ නටන්නේ වෙන තැනක. ඒකෙද මිනිතුන්ට ඕනේ තොයිලෙ හොද රහතේ කරන්න. මෙතන බදු ටික හදාගෙන අපි එතනට යනවා. එහෙනම් කොන්ත්‍රාත්තෙන් වාසිය ඇති. පාදුයි පාදුයි පාදුයි. හොඳටම පාදුයි. දැන් මේ පේන්නේ නැද්ද? උදේ ඉඳන් තාම මේ පිදේනේ තට්ටුව. අර යකා ගොක්කොලොක් ටික තාම කපනවා.
උදේටත් කනවා දවල්ටත් කනවා 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 ඉවරයක් නැහැ. ඊට පස්සේ මේ බතු ටික හදාගෙන ඉවර වෙලා ඒ ගිතත් ගෙනියන ලොඩියක් එපැයි. ලොඩිය දාගෙන ගිහිල්ලා ඒ තොইল ඉවරුණාට පස්සේ ඒ බඩු ටික දාගෙන ආයි ලොඩියකින් මේ ගේනවා. වාතිද? පාදුයි පාදුයි හොඳ දූප පාදුයි. උපගුත්ත මහත්මයාටයි මටයි ලැබලා තියෙන එකම දසාව. වැඩතරමට ගනුදෙනුව නැහැ. දැන් බලන්නකෝ උපගුත්ත මහත්මයාගේ මංගල්‍ය මේ මාසේ ඇතුළත කෙරෙනවා. මට උල මොනවද එතනිය කියන්න ගියේ? මහත්මයායි සිරිසුවම් මහත්මයායි මට නොකිය මංගල්ලිට දින දාගත්ත. මෙතර එකද දින දාගත්තේ අපි නෙමෙයිනේ. දෝතිත තාතුන් නැහැ තමයි අපිට දින ටික දාලා දුන්නේ. හරි ඔය සේරම දේවල් කරන්නේ මං හන්දා. මගේ මංගල ඒජන්සිය හන්දා. වහකට මේකලා ඉනිමකට පයින් ගන්න එපා මහත්තයා. නෑ. ඉකිමේනි මං වලට පයින් ගන්නේ. කතා දෙකල් ගියා වැඩි. තුඹතන අලයිග දෙදින් කිව්වයි මං ගලන්න කියලා. ඔතරයි දෙක උනේ. ඔයි මොනවා කියන්න ජෝඩු කරන එක්කලේ මමනේ. ඒ හින්දා මට මගේ ගාස්තු ඕනේ. එකතලේ දෙන එක තමයි ටිකක් පත්නේ. හම්බුණු වෙලාවකෙදී දෙන්නම්කෝ. ලැබුණ නෑ කියලා කසාදිය අතාරින් නෑනේ. එව්වා කෙරෙනවා. ගනුදෙනුවට තමයි පොල්ල. පොරොන්දු කඩ කරාට, විශ්වාසය කඩ කරාට මං දාන උසාවියේ නඩු. එතකොට පවුල පවුලගේ ගෙදර. මහත්මයා හිර ගෙදර. මං කියන්නේ මිත වැඩිකට එහෙම වෙන්න ඕනේ නෑ ඉතින්. බලමු මං පුළුවන් විදිහට කීයක් හරි දෙන්නම්කෝ. හරි. එහෙනම් මට පොරොන්දු පත්‍රයක් අස්සම් කරලා ඕන. හොඳයි ඉතින් එහෙනම්. හොඳයි ඉතින් බලමුකෝ එහෙනම්. ඇත්තම කියනවා නම් මිත වැලිකද මට මේ මගුලෙන් හම්බාන එක පාදුවේ. අහවල් එකටද එතකොට කැමති වුණේ? තවම කසාදේට දිනක් තීන්දු කරගත්තේ. මිත වැලිකද තුලෝතන හලි හොඳයි කියලා මට හිතුණා. අනිත් එක ඉතින් මං කියන දේත් අහගෙන අනතකීකුරු වෙලා ඉඳී කියලා තිතින් මම හිතුවා. ඔත්තරයි. කොයි ගෑනු ළමයත් එහෙම තමයි මහත්මයා. සුවයි පුරුෂයට කීකරුයි. අනේ මේ බාඹුව මගුලක් කතා කරනවා කියන්නේ නේද? මගුලක් කතා කරනවා. මහත්මයා කොහොමද එහෙම කියන්නේ? කසාදයක් අබමින් නැතුව. හරි. මොනවා වුණත් මට කමන්නේ. මට මගේ ගාස්තු ඕන. ඔන්න මං ගියා. සීවි සුබ මංගල්‍යයක්ම වේවා. තාත්තගේ තේ කහට එක අම්මට තේ කහට විතරද? අම්මා කිව්වා තාත්තට සීනි දෙන්න එපායි කියලා. දැන් මට එහෙම දෙයක් නැහැ. හැදේ කියලා බයටනේ තාත්තේ. නේ මන් දන්නේ. මට දැන් කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ. නිකාම් වෙලෙන්. තාත්ත ලිඩ වෙයි කියලා බයටනේ තාත්තේ. තාත්තේ මගේ වෙඩින් එකට කාඩ් ගහන්න නැද්ද?
කාටවත් ආරාධනා කරන්නේ නැහනේ පුතේ. අයියාගේ මංගල්‍ය වගේ. අයියාගේ මංගල්‍යටත් කවුරුත් නැහැ. මගේ මංගල්‍යටත් කවුරුත් නැහැ. සනිප නැද්ද? මොකද උනේ? මොකුත් නැහැ. මොකද්ද අසනීපේ? නැති බැරි කම. මොනවද දැන් නැත්තේ? මොනවද බැරි? අපි වගේ උන්ට මොනවද තියෙන්නේ? මොනවද පුළුවන්? හැට පයින්ක රස්සාව කෙරුවා. පෙන්ෂන් කියලා එකක් හම්බ වෙනවා. ඒකට හරියන්න ලෙඩ වෙනවා. අන්තිමට දරුවෙක් අසාද බඳලා දෙන්නවත් අතේ සල්ලි නැහැ. සුලෝචනා අහනවා තාත්තේ වෙඩින් කාඩ් ගහන්නේ නැද්ද? තාත්තේ නෑයින්ට කියන්නේ නැද්ද කියලා. උත්තරයකට මට දෙන්න තියෙන්නේ අපි දුප්පත් මිනිස්සුන පුතේ කියන එක විතරයි. ඒත් මං ඒ උත්තරේ දුවට දුන්නේ නැහැ. මගේ පපුව එහෙර කළා තියාගත්තා. ළමයා අහනවා අයියාගේ මංගල්‍යය එයාගේ මංගල්‍යය දෙකම එක නේද කියලා. වෙනසකුත් තියෙනවා. ජගදීස් කසාද බැන්දේ අපිට හොරෙන්. කවුද දන්නේ එයා එහෙම බැන්දේ ඇයි කියලා? දැන් අපි මේ ළමයාව නෑයින්ට හොරෙන් කසාද බඳන්න හදනවා. ඔයාගේ අම්මට ආරාධනා කරනවා කියලානේ අපි කතා කරගත්තේ. මට ඉන්නේ අම්මා විතරක් ඈ. ආව ගිය නැති වුණාට සහෝදරියොත් ඉන්නවනේ. කැමති අයට ගෙදරට ආරාධනා කරන්න. කැම් වෙලා දෙන එකනි තියෙන්නේ. මං ඒක ලෑස්ති කරන්න. නැකතට ජෝඩුව කොහෙට හරි පිටත් වෙලා යන්නේ නැතේ.